අපේ ස්වාමීන්වහන්සේ තරුණ දරුවන්ට ඒ වගේම ජීවිතය පිළිබඳව යම් තරමකින් හෝ ඉගෙන ගන්න උත්සාහ කරන මේ දරුවන්ට ඔබ වහන්සේ දෙන අවවාදයේ මඟ පෙන්වීම කුමක්ද ස්වාමීන්වහන්සේ මේ මොහොතේදී විශේෂයෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ ත්‍රිමංගල්‍යයන් සිහිපත් කරන අවස්ථාවේදී අපි ඒකෙදී අපිම නිතරම හිතන එකක් තමයි අපේ ජීවිතය අපි ටිකක් ගැඹුරින් හිතන්නට ඕනේ. එහෙමයි. අපි සාමාන්‍යයෙන් ජීවිතය සැලසුම් කරනවානේ. එහෙමයි. මම මෙහෙම ඉගෙන ගන්නවා සාමාන්‍ය පෙළ මෙහෙම සමර්ථ වෙනවා උසස් පෙළට මෙහෙම ඉඳ ගන්නවා විශ්වවිද්‍යාල වලට යනවා රැකියාව මේ මේ ආකාරයෙන් සිද්ධ කරනවා කියලා අපි සැලසුම් කරගන්නවා. අපි සාමාන්‍යයෙන් සමහර ඥානවන්ත කෙනෙක් කොහොමද විශ්‍රාම ජීවිතය ගත කරන්නත් කියලා සැලසුම් කරගන්න කාලය එනවා. එහෙමයි සාමිනාංශ. නමුත් අපි කලාතුරකින් තමයි ඊට එහා සැලසුම් කරගන්නේ. අපි කලාතුරකින් කියන්නේ තමයි මම මරණින් මත්තේ තුසිත උපදිනවා කියලා සැලසුම් කරන්නේ. මනුස්ස ලෝකේ නැවත උපදිනවා. අහවල් දිව්‍යනිකාය උපදිනවා. අහවල් බ්‍රහ්ම ලෝකේ උපදිනවා. සමහරු තින් හිතනවා නම් නිවන් දකින්නේ කොහොම හරි. ඔබ වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේ උන්වහන්සේ අවසානෙන් පස්සේ යන තැන උන්වහන්සේ දැක්ක නේද අපේ ස්වාමීන් වහන්සේ? එහෙමත් දැකලා ඇති කියලා අපි හිතනවා. එහෙමයි. කඩවැද්දුවේ ස්වාමීන් වහන්සේ කතා ප්‍රවෘත්ති එක පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. කෙසේ නමුත් අපි දුර හිතන්නට ඕනේ. එතකොට අපි මේ ජීවිතය සැලසුම් කරනවා වගේම මේ ජීවිතේ මැත්තේ මරණයෙන් මැත්තේ මොන වගේ උප්පත්තියක්ද අපි ලබන්නේ? මොන වගේ තැනකද අපි උපදින්නේ? කියන එක අපිට තීරණය කරගන්න බැරි 100%ක්. නමුත් අපිට සැලසුමක් තියෙනට. ඒ කියන්නේ නියම බෞද්ධෙක් නම් බුදුන් සරණ ගිය කෙනෙක් නම් දැනගන්න මම සුගතියක උපදින්නේ කියන විශ්වාසය ඒ සඳහා කැපවෙච්ච භව අපිට තියෙනට ඕනේ. සෝවාන් වෙනකන් ඉස්සිරවම කියන්න බෑ අපි උපදින තැන. නමුත් අපිට ඒ තරම් සැලසුමක් තිබිය යුතුයි. මහබෝසතාණන් වහන්සේට කල්ප ගානක සැලසුමක් තිබුණා මං කවදා හරි දවසක බුදු වෙනවා. ඒකට තමයි මේ සියල්ල සකස් කරේ. දැන් අපි වෛද්‍යවරයෙක් වෙන්න අපි අවුරුදු ගානක් කැප වෙනවා. ඉංජිනේරුවෙක් වෙන්න කැප වෙනවා. හොඳ පවුලක් ගත කරන්න කැප වෙනවා. විශ්‍රාම දිවි හොඳින් ගත කරන්න යම් කැපකිරීමක් අපි කරනවා. දරුවන් වෙනුවෙන් කැපකිරීමක් කරනවා. ඒ වගේම මතක තියාගන්න ඕන දෙයක් තමයි මේක මේ ජීවිතෙන් අවසන් වෙන දෙයක් නෙවෙයි. එහෙමනම් අපි ඊළඟ ජීවිතේ කොහොමද සාර්ථක වෙන්නේ? සසර ගමන සාර්ථක කරගන්නේ. සසර අකුසල අපි අතින් අකුසල් වෙන්න පුළුවන්. නමුත් ඒව අවම වෙන පුරුවක් ඇති කරගන්නේ කෙසේද? සසරදි ප්‍රාණඝාත නොවන ආකාරයෙන් හැසිරෙන්නේ අපි අද මොනවද කර යුත්තේ? සොරකම් නොකරන කෙනෙක් බවට අපි පත් වෙන්න මොනවද කළ යුත්තේ? ආදී ලෙසට අපි සැලසුම් ජීවිතය ඇති කරගන්නට ඕනේ. ඒක විශේෂයක්. තේ සැලසුම් ඇති කරගත්ත පමණින් හරියන්නේ නැහැ. එහෙමයි සමිංහංශ. ඒකට උපදේශය ඕනේ ගුරුවරු අපිට ඕනේ. ඒ නිසා කල්යාණ මිත්‍රයෝ විශේෂයෙන්ම අපේ ආර්ථික දියුණුව සකස් කර ගන්නට නම් අපිට ගොඩාක් උපදෙස් අපේ දෙමව්පියන්ගෙන් ආර්ථිකඥයන්ගෙන් ගන්න පුළුවන්. මේ ආධ්‍යාත්මික අංගය කියන එකත් අපේ ජීවිතේ එකතු කර ගන්න ඕනේ. එහෙම උනේ නැත්තම් මේක පරිපූර්ණයි මේ ජීවිතේ කියන්නේ. ඉතින් මේ ආධ්‍යාත්මික දේ එකතු කර ගන්න විශේෂයෙන් ධර්මයේ දන්න සීලවන්ත ස්වාමීන් වහන්සේලාගේ ඇසුර, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර අපි යම් ප්‍රමාණයකට ලබන්නට ඕනේ. විශේෂම දේ ධර්මයේ කියවන්නට ඕනේ, බණ අහන්නට ඕනේ. මේ ඉන්පුට් එක යම් හෝ ක්‍රමයකට අපේ ජීවිතවලට තියෙන්නට ඕනේ. එතකොට තමයි අපේ ජීවිත දෙපැත්තෙන්ම පරිපූර්ණ ජීවිත බවට පත්වන්නේ. එහෙම වුණොත් තමයි අපි ලෞකික අතින්ද ආධ්‍යාත්මිකින්ද සම්පූර්ණ ජීවිත බවට පත් වෙන්නේ. අපි ජීවිත සැලසුමක් තිබුණොත් තමයි ශාලික ජීවිතේ සාර්ථක කරගන්නේ බොහෝ දුරට. එහෙමයි සසලටත් අපිට සැලසුමක් තියෙන්න ඕනේ. ඒ සැලසුම මේ ජීවිතෙන් එහාට ගෙනියන්න කල්පනා කරන්න. මම මේ ජීවිතේ නිවන් දකින්න බැරි වුණොත් මම කොහොමද මෛත්‍රී බුද්ධ ශාසනය හමුවේද? දිවිලෝකෙ ගිහිල්ලා බෝසත්ත්වරයෙක්ගෙන් බණ අහලද? ආර්ය දෙවියන්ගෙන් බණ අහලද? මේ වගේ සැලසුමක් අපිට තියෙන එක සුදුසුයි බෞද්ධයන් වශයෙන්. එහෙම සැලසුමක් තියෙන්නට ඕන. එහෙම සැලසුමක් තියෙනකොට තමයි අපේ ජීවිතේට ගොඩාක් අපි ධර්ම එකතු කරගන්න පෙළඹෙනවා. සමනස නිවන් අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරද්දී ඒ සඳහා සැලසුමක් තියෙනවද? ඒ කියන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුලදීමද අපි මේ නිවන දකින්න ඕනේ කියන අරමුණ. එහෙම නැත්නම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ එකෙන් අපි මේ නිවන කල් දානවා කියන එක ගැන නෙමෙයි දැන් සමහර අයගේ එහෙම ප්‍රාර්ථනාවක් තියෙනවානේ අපේ ස්වාමීන් වහන්සේ. එහෙම නිශ්චිත ප්‍රාර්ථනාවක් තිබිය යුතුයිද ස්වාමීන් වහන්සේ? නෑ මෙහෙමයි. නිශ්චිත ප්‍රාර්ථනාවක් තිබුණාට වරදක් නෑ. මෛත්‍රී බුද්ධ ශාසන නිවන් දකින අග්‍ර ශ්‍රාවකෙක් වෙන්න, පසේ බුදුවරයෙක් වෙන්න, බුදුවරයෙක් වෙන්න. ඒක එක එක රුචිකම. ඉතින් අපිට තියෙන්නේ දැන් අපි නිවන් දකින උත්සාහ තුළ ලොකුවට කැප වෙනවා නම් කිසි ගැටලුවක් නැහැ. කවදා හරි අපි නිවන් දකිනවා. අමුතුවෙන් මේ දෙයක් කරන්න නැති වෙයි. නමුත් අපි නිතර කල්පනා අපි අර සැලසුමක් තියාගත්තම අපේ ජීවිතය යම් ක්‍රමාණයක සංවිධිත වෙනවා. එහෙමයි සමහරවිට. දැන් නිවන් දකින්න යන කෙනත් යම් සැලසුමකට යන්න එපා මේ ජීවිතය ඇතුලේ. මේ ජීවිතේ නිවන් දකින්න උත්සාහ කරනවා. බොහෝ අය මේ ජීවිතේ නිවන් දකින්න බැරි වෙනවා. ඒක තමයි ඇත්ත. බහුතරයකට මේ ජීවිතේ නිවන් දකින්න බෑ අද කාලේ. ඒක තමයි ඇත්ත කතාව. එතකොට අපි ඒකේ මන්දෝස්සාව වෙනවා නෙවෙයි. සමහරු කැමති සසර කවදා හරි නිවන් දකින්න. සමහරු කැමති මේ ජීවිතේම නිවන් දකින්න. එහෙමත් දෙකක් ඉන්නවා. එහෙමයි. ඉතින් ඒ නිසා අපි නිතරම තියාගන්න ඕනේ හිතේ මේ ජීවිතේ බැරි වුණොත් මට සසරට යන්න වෙනවා. සසර සැරිසරන්න වෙනවා. සසර සැරිසරනකොට නානා උප්පත්ති මන් ලැබෙනවා. සමහර ලාට මිත්‍යා දෘෂ්ටි තියෙන කාලවල අකුසල කරන පෞල්වල වෙන්න පුළුවන්.
එතකොට ඒ කාලවලදීත් අපි මේ සසරදී මේ දේවල් පසුපසෙයි. නමුත් එදාට වුණත් බෝසතාණන් වහන්සේදී තියෙන වෙලා තියෙනවා වගේ දේවල්. නමුත් එදාට වුණත් උපකාරයෙන් අපි හුරු කරලා තියෙනවා නම් හොඳ දේවල්. ඒ හුරුව නිසා එදාට අපිට මේ දේවල් වැරදි ලෙස තේරෙනවා. එදාට අපි මේ දේවල් වලින් වැරදි වලින් ඉක්මනින් වළකිනවා. ඒ නිසා ඒ අපි සසරක් ගැන හිතුවොත් ඒ කාන්තෙන් අපිට අද ජීවිතේදී අපි ගොඩාක් යහපත් දේවල් අපිට එකතු කරගන්නවා. ඒ කියන්නේ අපි ධනෙ ඉතිරි කරගන්නවා විශ්‍රාම දිවේදී ගෙවන්න. ඒ වගේ සමහර කුසල කර්මයන් අපි විශේෂයෙන් සිද්ධ කරනවා. මේවා සිද්ධ කරොත් සසරදී අපි ආරක්ෂිත වෙනවා කියන එක උඩ. ඒ නිසා මේ සැලසුම මේ ජීවිතෙන් එහාට දිග්ගස්ස ගන්න. ඒ වගේම හොඳ ආර්ථික දියුණුවට හේතු වෙන මිත්‍රයන් ඇසුරු කරනවා වගේම අපේ ආධ්‍යාත්මික දියුණුවට උපකාර වෙන මිත්‍රයෝ, කල්යාණ මිත්‍රයෝ අපි නිතර ඇසුරු කරන්නට ඕනේ. ඒක ජීවිතේ ප්‍රධාන අංගයක් බවට පත් කරගත යුතුයි කියන එක තමයි මගේ උපදේශය.